කිරිනොච්චි නගරය ආශ්‍රිතව පෙරණි නටබුන් සහිත බව පැවසෙන ස්ථානයක් කිරිනොච්චි කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ශ්ව කිහිපයක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කළා. මෙලෙස ඉවත් කළ බවට පැවසෙන්නේ කිරිනොච්චි සංස්කෘතික මධ්‍යස්ථානය අසල චන්ද්‍ර උද්‍යානයේ තිබූ නටබුන් සහිත ස්ථානයක්. අප වාර්තාකරු පැවසුවේ මෙම ඉදිකිරීම හේතුවෙන් නගරයේ කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවූ බවයි. කෙසේ වෙතත් මෙම ඉදිකිරීම ඉවත් කරන අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතාද පැමිණ සිටියා. අදාළ ඉදිකිරීම ඉවත් කිරීමෙන් පසුව අද දිනේදී එම ස්ථානයේ මෙලෙස දිස් වූ අතර මෙම ඉඩම කිරිනොච්චි බස් නැවතුම සඳහා වෙන් කර ඇති බවට උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සවිකරනු ලැබූ පූර්වවක්ද දක්නට ලැබෙනවා. මෙතර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි කළා. කිරිනොච්චි නගරයේ චන්ද්‍ර උද්‍යානය ආසන්නයේ තිබෙන පොළොන්නරු යුගයේ අයත් පුරාවිද්‍යා නටඹුන් සියල්ල සීදරන් කියන TNA මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සහභාගීත්වයෙන් විනාශ කර දමා තිබෙනවා. පසුගිය කාල සීමාව තිස්සේම උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නටඹුන් විහාරස්ථාන භූමි මේ විදියට විනාශ කරමින් පවතින නිසාම පුරාවිද්‍යා ආඥාපනත යටතේ මේ TNA මන්ත්‍රීවරයාව ඇතුළු මේ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණේ අපි මේ වෙලාවේ පොලිස්පතිවරයාට විශේෂයෙන් පැමිණිල්ලක් විදියට ඉදිරිපත් කරනවා. ඒ පැත්තෙන් නැගෙන තව එක කාරණයක් තමයි මේක පුරාවිද්‍යාත්මක ස්ථානයක් නෙමෙයි, යුද ජයග්‍රහණයෙන් පස්සේ තමයි මේක ගෝඨාභය රාජපක්ෂ විසින් සහ ත්‍රිවිධ හමුදාව මූලික වෙලා ගොඩනගපු ස්ථානයක්. එනිසා මේ යුද සැමරුම් මෙහෙට අවශ්‍ය නැහැ කියලා ඒක විනාශ කළා කියන එක. යුද්ධයෙන් පස්සේ යම් ආකාරයක ප්‍රතිසංස්කරණයක් මේ ස්ථානයේ කරලා තියෙනවා. පැහැදිලිවම පොළොන්නරු යුගයට අයිති ස්ථානයක් බව මේ වෙනුවට මේ ස්ථානය හඳුනාගෙන තියෙනවා. එනිසා උතුරු පළාතේ දේශපාලක කියෝ ඒ උතුරු පළාතේ පවතින පුරාවිද්‍යා ස්ථාන ටික විනාශ කරනවා, නැගෙනහිර පළාතේ තියෙන පුරාවිද්‍යා ස්ථාන ටික නැගෙනහිර පළාතේ දේශපාලකයෝ ටික විනාශ කරනවා. උතුරු පළාතටයි නැගෙනහිර පළාතටයි මේ ආඥා අනපනත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දණ්ඩ නීති සංග්‍රහයවල් මොකක්වත් අදාළ නැහැ. මෙතර දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිවාසිකම් පිළිගැනීම සාම්ප්‍රදායික මෞබිම සහ දෙමළ ජාතිකත්වයේ අයිතියක් ලෙස රජයේ පිළිගත යුතු බවට බල කරමින් ප්‍රකාශයට පත් කර ඇති පොංගු තොමිල් ප්‍රකාශන යාපනයේ විශ්වවිද්‍යාලයේදී අද විවෘත කෙරුණා. කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටි අලිරංචුවකට නායකත්වයේ දුන් දැවැන්ත වනාලියෙකු හා ඇතෙකු අතර ඇති වූ ගැටුමකින් වනාලියා මියගොස් තිබෙනවා. සිය නායකයා මියගිය බව දැනගත් රංචුවේ අනෙකුත් අලි පැමිණ නායක අලියාට අවසන් ගෞරව දක්වන දුර්ලභ සංවේදී දසුන් පෙළක් අප කැමරාවේ සටහන් වුණා. කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටින අලිරංචුවකට නායකත්වයේ දෙන නැට්ට කොටාලසින් හඳුන්වන මෙම හස්තියා හා දීගජන්තු දෙක ලෙස හඳුන්වන ඇත අතර පෙරේදා රාත්‍රියේ පටන් ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ වනාලිරංචුවේ නායකලියාගේ පෙම්වතිය ලෙස හැඳින්වෙන කෙනරක් හේතුවෙන් බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. රාත්‍රියක් පුරා ඇති වූ ගැටුමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ කලාවැව පොළොම්බෑව පුවක්පිටිය ප්‍රදේශයේ කලාවැව ඉස්මත්තේ නැට්ට කොටාලස හැඳින්වෙන මෙම දැවැන්ත හස්තියා මියගොස් වැටි සිටියේදී කලාවැවේ දීවර කටයුතු වල නිරත පිරිසක් දැක තිබෙනවා. පසුව ඔවුන් ඒ පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක් හස්තියාගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට එම ස්ථානයට පැමිණියා. ඔවුන් එම ස්ථානයට පැමිණෙන විටත් මියගිය හස්තියාගේ පෙම්වතිය ලෙස හැඳින්වෙන කෙනර ඇතුළු අලින් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ හස්තියා අසල සංවේගයෙන් හැසිරෙන ආකාරයක් දක්නට ලැබුණා. පසුව නැවතත් එම ස්ථානයට දීගජන්තු දෙක ඇතා පැමිණ මියගිය හස්තියාට නැවත නැවතත් පහර දීමට පටන් ගත්තා. අදාළ ගැටුමින් හිස, පිටකොන්ද, යටිබඩ, පපුව ඇතුළු ස්ථාන 26කට මාරාන්තික දල ප්‍රහාර එල්ල කර හස්තියා ජීවිතක්ෂයට පත් කර ඇති බවට වනජීවි නිලධාරීන් නිරීක්ෂණය කර තිබුණා. නිරීක්ෂණ අනුව අපට තහවුරු වෙනවා මේ ප්‍රදේශයේ සිටින ඇතෙක් ඇනීම නිසා තමයි මේ මරණය සිදු වෙලා තියෙන්නේ කියලා. ඇතෙක් ඇනපු ස්ථාන 20ක් පමණ අපට දකින්න තියෙනවා. ගැඹුරට ගියපු ශරීරය තුළ තුවාල තිබෙනවා. පසුව කලාවැව ඉස්මත්ත ආසන්නයේම හස්තියාගේ අවසන් කටයුතු කිරීමට වනජීවි නිලධාරීන් සූදානම් වූ අතර එම අවස්ථාවේදී කෙනර ඇතුළු අලින් පිරිසක් එම ස්ථානයට කඩා වැදීමට උත්සාහ කළා. පසුව වනජීවි නිලධාරීන් ඔවුන් පළවා හැරීමට කටයුතු කර හස්තියාගේ අවසන් කටයුතු සිදු කළා.
පසුව එම ස්ථානයට ගම්වාසී තරුණයෙකු පැමිණ වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නේ දීගජන්තු දෙක ඇතා මියගිය හස්තියාගේ රංචුවේ දෙවන නායක අලියා ලෙස සැලකෙන හස්තියාට පහර දෙන බවයි. පසුව එම ස්ථානයට ගිය වනජීවී නිලධාරීන් අලි වෙඩි යොදා ඇතා පළවා හැරීමට කටයුතු කළා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් වාර්තාගත පහළාගයක් සටහන් කළා. ඒ අනුව රුපියලේ විකුණු මගේ අද සටහන් වූයේ රුපියල් 165.14 ලෙසයි. දැන් රටවටා හිරෝ. සතු සායතනයේ මුදල් අභාවිතයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු තමන්ට ඇපලබන ලෙස අභ්‍යාශනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම අද විනිසුරුවරුන් නිෂ්ප්‍රභ කළේ කුරුණෑගල මහාධිකරණය ලබා දුන් තීන්දුව නිත්‍යානුකූල බව පවසමින්. ත්‍රිපිටකයේ අයිතිය බුද්ධශාසන මාත්‍යංශයට පවරා ගන්නා බවත් එය විකෘති කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද සඳහන් කළේ බුරැල්ල කනත සුසාන භූමියේ පැවති අනගාරික ධර්මපාල ශ්‍රීමතනන්ගේ ජන්මදින සැමරුම් උත්සවයට එක් වෙමින්. අද ඇවිල්ලා තියෙන ත්‍රිපිටක කණපිටාරවන්න ඇවිල්ලා තියෙන සමහරු සිවුරුමාව සමහරු ගීමාව මහාචාර්යපා ඉන්නවා. කැබින් මණ්ඩලයේ සතිය අනුමත කළා ත්‍රිපිටකයේ සම්පූර්ණ අයිතිය අපි ගත්ත බුද්ධශාසන මාත්‍යංශයට. හැටන් නුවරලේ ප්‍රධාන මාර්ගයේ මල්ලියප්පුව ප්‍රදේශයේදී දෙදිනකට මරු කැඳවමින් ඊයේ සිදු වූ ත්‍රිරෝද රථ අනතුර ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. කොළඹ සිට මාතර දක්වා දහවනේ වූ දුම්රේක කුඩා වස්කඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් විදෙස් ජාතික යුවලක් තුවා ලැබුවා. අනතුර සිදු වන අවස්ථාවේ දුම්රේ ගේට්ටු මුරකරු නොසිට ඇති අතර ඒ බව පූර්වකින් මෙලෙස සඳහන් කර තිබුණා. භාරතීය ජනතා පක්ෂ ලෝකසභා මන්ත්‍රීවරයෙකු සහභාගී වූ උත්සවයකදී පාක්ෂිකයෙකු විසින් මන්ත්‍රීවරයාගේ දෙපා සෝදා එම ජලය පානය කිරීමේ පුවතක් වාර්තා වුණේ ඉන්දියාවේ ජාර්කාන්ත් ප්‍රදේශයෙන්. වසර පහකට පසු ඉන්දිය කණ්ඩායම කෙරෙහි එක් දින තරගයක් ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. ඒ කරුණායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ පැවති දෙරට අතර තුනුන එක් දින තරගයේ කඩලු තුනකින් ජය ගනිමින් තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දිය ක්‍රීඩිකාවන් කඩලු 5ක් දැවී ලකුණු 253ක් රැස් කළා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩලු 7ක් දැවී නියමිත ඉලක්කයේ පසු කර ගියේ අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබේදී නායකා චමරි අතපත්තු ලකුණු 115ක් ලබා ගත්තා. මේ අතර මෙම තරගයේ පැවැත්වෙන අවස්ථාවේ ක්‍රීඩාංගණය තුල ඔට්ටු වැල්ලීමට උත්සාහ කළ ඉන්දිය ජාතිකයන් 6 දෙනෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ මෙම ඉන්දිය ජාතිකයන් සතුව වළංගු වීසා බලපත්‍ර හෝ නොමැති බව. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිබාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සුණු පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. ජලිතමි බ්‍රාත්‍රි 9:55. අයිබෝවන්.